අපි කලින් වීඩියෝකෙන් කතා කරේ ව්‍යාපෘති සැලසුම් ක්‍රියාවලියේ තුන්වන කාර්යය ඇක්ටිවිටි ඩිෆිනිෂන්. ඉතින් මේ වීඩියෝකෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ව්‍යාපෘති සැලසුම් ක්‍රියාවලියේ හතරවන කාර්යය. රිසෝස් ප්ලෑනින්, සම්පත් සැලසුම් කිරීම. ඉතින් මෙතනදී සම්පත් කියලා අදහස් කරන්නේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන පිරිස්, උපකරණ, ද්‍රව්‍ය සහ පහසුකම් යනාදී දේවල් වලට. ඉතින් මෙතනදී ව්‍යාපෘති ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සම්පත් හඳුනා ගැනීම හා ඒවා බෙදාවෙන් කිරීම මේ සම්පත් සැලසුම් කිරීම යටතට අයත් වෙනවා. ඉතින් මෙතන කියනවා resource planning involves identifying and allocating the necessary resources including personnel, equipment, material and facilities to complete project activities. සම්පත් සැලසුම් කිරීම ව්‍යාපෘති ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පිරිස්, උපකරණ, ද්‍රව්‍ය සහ පහසුකම් ඇතුළු අවශ්‍ය සම්පත් හඳුනා ගැනීම සහ ඒවා බෙදාවෙන් කිරීම ඇතුළත් වන බව මෙතන ප්‍රකාශ කරනවා. ඊළඟට අපි බලමු සම්පත් සැලසුම් කිරීමේ වැදගත්කම. Significance of resource planning. ඉතින් සම්පත් සැලසුම් කිරීමේ වැදගත්කම අපි කරුණු දෙකක් ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කරුණ efficiency. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය. දෙවැනි එක cost control. පිරිවැය පාලනය. මුලින්ම අපි බලමු පළවෙනි එක efficiency. කාර්යක්ෂම බව. ඉතින් මේකෙන් අදහස් කරන්නේ සම්පත් සැලසුම් කිරීමේ හින්දා සම්පත් ඌනතා ඇතිවීම අවම වෙනවා. ඒ හින්දා ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල අප්‍රිය කාලය අවම වෙනවා. ඒ හින්දා ව්‍යාපෘතිය කාර්යක්ෂම වෙනවා. ඉතින් මෙතන කියනවා effective resource planning ensures that all resources are available when needed, minimizing downtime. ඵලදායි සම්පත් සැලසුම් කිරීම මගින් අවශ්‍ය විට සම්පත් පවතින බව සහතික කරනවලු, එබැවින් අක්‍රීය කාලය අවම වෙනවා කියලා මෙතන සඳහන් කරනවා. හරි, ඊළඟට අපි බලමු දෙවැනි එක cost control. පිරිවැය පාලනය. ඉතින් අපි කලින් කතා කරේ සම්පත් සැලසුම් කිරීම හින්දා සම්පත් ඌනතාවය නැත්නම් හිඟතාවයන් ඇතිවීම අවම වෙනවා කියලා. ඒකින්ද ව්‍යාපෘතිය කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා. ඉතින් මෙතන කතා කරන්නේ ඕකෙම අනිත් පැත්ත. ඉතින් මෙතනදී සම්පත් ඵලදායි සැලසුම් කිරීම හින්දා සම්පත්වල අනවශ්‍ය අතිරික්තතා ගොඩ ගැසීම අවම වෙනවා. ඉතින් එතකොට සම්පත් රඳවා ගැනීමේ පිරිවැය අවම වෙනවා. ඒකින්ද ව්‍යාපෘති පිරිවැය අවම වෙනවා. ඉතින් මෙතන කියනවා it helps control project cost by optimizing resource usage and avoiding over allocation. ඒ සම්පත් භාවිතය ප්‍රශස්ත කිරීමෙන් හා සම්පත් අධික ලෙස වෙන් කිරීම වළක්වා ගැනීමෙන් ව්‍යාපෘති පිරිවැය පාලනය කිරීමට උපකාරී වෙන බව මෙතන සඳහන් කරනවා. හරි, ඉතින් අපි මේ කතා කරේ ව්‍යාපෘති සැලසුම් ක්‍රියාවලියේ හතරවන පියවර resource planning පිළිබඳව. ඉතින් ඒ අතරේ අපි රිසෝස් ප්ලෑනින් වල වැදගත්කමත් කරුණු දෙකක් ඔස්සේ කතා කරා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකේ ඉඳලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇක්ටිවිටි සීක්වන්සින්, එහෙමත් නැත්නම් ක්‍රියාකාරකම් අනුපිළිවෙල පිළිබඳව. ඉතින් channel එක subscribe කරලා තියාගන්න අපේ ඉදිරි videos නැරඹීම සඳහා.